ආයුබෝවන්. නේචර් ඉලයන්ස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. සොබා දහම සහ ගහකොළ සමග නිරෝගීව ජීවත් වෙමු යන තේමාව යටතේ අද මම ඔබට කතා කරන්නේ ඉරමුසු ශාකයේ පිළිබඳවයි. නන්නාරි යන දෙමළ නාමයෙන්ුත් චාරිවා යන සංස්කෘතික නාමයෙන්ුත් හඳුන්වන ඉරමුසු ඉතාම ප්‍රසන්න සුවඳකින් යුත් ශාකයකි. ශරීරයේ උෂ්ණාධික බවට ඉතා සුදුසු පානයක් වන ඉරමුසු ඔබේ ශරීරයේ ලේ විසවීමක්, බිබිල් දැමීමක්, කැසීමක්, යටපතුල් පැලීමක් ආදී ඇතිවිට නිතරම තේකෝප වෙනුවට තම්බා බොන්න. මෙයින් ලැබෙන ගුණය ඔබටම අත්විඳිය හැක. මා දන්නා තරමින් ලංකාවේ වැඩිපුරම ඉරමුසු පානය කරන්නේ මුස්ලිම් ජාතිකයින්. නූඹි කාලයට ඔවුන් ඉරමුස විශාල වශයෙන් මිලදී ගනී. ඉරමුසු වලින් සමේ වර්ණය පැහැපත් කරයි. ලේවල විෂගතිය නැති කිරීමේදී ඉරමුසු වලින් ලැබෙන ප්‍රතිඵලය විශ්මිතය. තේ පානය වෙනුවට නිතර ඉරමුසු පානය ඉතාම ගුණදායක වන අතර එහිදී ශරීරයේ දහඩිය දුර්ගන්ධය නැති කිරීමේ හැකියාවක් ඉරමුසු වලට ඇත. මුත්‍රා දෙබිල්ල ආදී රෝගයන්ටද ඉරමුසු ඉතා ගුණදායකය. ඔබ ශරීරයට අහිතකර පැණි බීම වලින් ඈත්ව ඉරමුසු වීදුරුවක් පානය කර ශරීරයට දෙන්න සිසිලස සහ නිරෝගීකම අත්විඳ බලන්න. උදිරේ පිරිසිදු කිරීමත්, ශරීරයේ පැහැපත් බව වැඩි දියුණු කිරීමත්, උෂ්ණාධික බව ශරීරයෙන් තුරන් කිරීමත් වැනි මෙම රෝග තුනටම ඉරමුසු වලින් කෙරෙන කාර්යය අතිවිශාලය. ඉරමුසු විශාල වශයෙන් ප්‍රතිදී ගන්නා එක් මුස්ලිම් මහත්මියක් මාහට පැවසුවේ ඔවුන් ඉරමුසු සෝදා හොඳින් තම්බා එම සාරයට සීනි එකතු කර උණු කර සිරප් එකක් විදියට සාදා බෝතල් වලට දමා ශීතකරණයේ තබා අවශ්‍ය විටක වතුර දමා පානය කරන බවයි. මගේ ප්‍රියතම පානයක් වන ඉරමුසු නිතර බීමට මමත් මෙම සාර්ථක ක්‍රමය අත්හදා බලා තිබේ. ඉරමුසු මගින් ශරීරයේ වේදනාවන්ට, මුත්‍රා ආසාදනයන්ට හා මලබද්ධයට ඉතාම සුවයක් ලබා දෙයි. ඉරමුසු මුල්, ඉරමුසු කුඩු, ඉරමුසු ටී බෑග්, ඉරමුසු සිරප්, ශාරිවාද්‍යාසවය යනුවෙන් ඔබට ඉරමුසු වෙළඳපොළෙන් මිලදී ගත හැක. ඔබට තේ වෙනුවට දිනපතා පානය කළ හැකි ඉරමුසු වගේම ඉතාම රසවත් හා ගුණදායක පානයන් ගැන මම ඔබව ඉදිරියේදී එකින් එක දැනුවත් කරන්නම්. ඔබට මෙම පානය සාදාගත හැක්කේ ඉන්දියාවෙන් ආනයනය කරන ඉතා සුවඳවත් ඉරමුසු මුල්වලිනි. ඔබට ඒවා ආයුර්වේද බෙහෙත් ශාලාවලින් මිලදී ගත හැක. ශ්‍රී ලංකාවේ අපට බොහෝ විට හමුවන්නේ වැල් වශයෙන් වැවෙන ඉරමුසු පැලෑටි වන අතර ඒවා මගින් ඉරමුසු කැඳ සාදයි. පැණි බීම දෙනවා වෙනුවට ඔබේ දරුවන්ටත් මෙම ඉරමුසු පානය වීදුරුවක් උඩින් කසෑට ටිකක් තමා බීමට දෙන්න. එහි රසයටත් සුවඳටත් ඔවුන් බොහෝ ප්‍රිය කරාවි. මෙම වීඩියෝව අවසානයේ තෙක් මාහා රැඳී සිටි ඔබට සුබ දවසක්.